පුංචියල වනේ ඔන්න ඉතින් වෙන්ද වගේ මාදත් අපි ළමා පිටු අරගෙන පුංචි අරගෙන ඉස්සරට ආවා. එහෙම නැද්ද නරක්කේ? ඔව් සුපුරුදු වෙලාවටම වෙනද වගේම අපි අදත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද අපිත් එක්ක අලුත් යාළුවෙකුත් එකතු වෙලා ඉන්නවා නේද? ඒක තමයි මම අද මේ කියන්න ගියේ අපේ දිනාරක්කේ අහන්න ගියේ. මේ අද අපිත් එක්ක විශේෂ දක්ෂතා තියෙන අලුත් යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. අපි ඒ යාළුව මුලින්ම හඳුනාගෙන ඉමු. හරි. මේ යාළුවා ඇවිල්ලා මේ විරුඳු ගායනට වගේම රබන් වාදන හැට ගොඩාක් දක්ෂ යාළුවෙක්. කවුද කියලා අපේ අක්ක දන්නවද? නෑ. අපි යාගෙන් මහමු යාගේ නම මොකද්ද කියලා? හරි මං කියන්නම්කෝ යාගේ නම. ඒ යාළුවගේ නම තමයි ස්වරංග සිතාර විජේ වීර. ගාල්ල යටවල මහාවිද්‍යාලයේ තමයි ඇගෙනම ලබන්නේ. කොහොමද මේ ස්වරංග? අයිබවන්. හරි. ඒ වගේම අපේ අනිත් යාළුවෝ ටිකත් හඳුනවල දෙමු නේද? වෙන්ද වගේම සුපුරුදු යාළුවෝ අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඔව් පන්සිල් මල්ලි ඉන්නවා. එතකොට අපේ කෞශල්‍ය නංගි, යුතාර නංගි, අපේ පුංචි කුෂාල නංගිත් එකතු වෙලා ඉන්නවා. හරි. අපි මුලින්ම මොකද කරන්නේ? මුලින්ම අපි මේ පන්සිල් මල්ලිගේ සින්දු අහලා ඉමුද? යාද සින්දුවක් කියලා? හැමදාම ඉතින් යා සින්දු කියනවනේ නේද? අපි එහෙනම් අහලා ඉමු නේද? පන්සිලු, ඔයාද මොකද්ද කියන්නේ? ගමට කලින් හිරු. මෙතන. ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු වෙදියේ නැනමල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා කලාවැවේනිල් දියවර අපේ අම්මා රෑ කරුවර අරගෙන දරුවන් එනතුරු සිතන නිවන් දකින්නේ රෑ කරුවර ඇවිදින් හිකි බිඳ ඇඬුවත් නිතන නිදී විඳගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවින් කවදාදෝ ඔය නෙතු දරුසෙනි හසින් මිදෙන්නේ වෙල් එලිවල ඇවිදින් දෙපාරි දෙන විට විහඟ ගීත බනපද වේවා බෝමලුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවිසදේවා මතු උපදින සසරේ විසාකාව වී මෙත් මගනෙත් හමු වේවා හෙත් රජිනියනි ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා කලාවැවේනිල් දියවර අපේ අම්මා වෙනද වගේම අදත් ලස්සන ගීතයක් අපිට ගායනා කළ පෙන්වුවා නේද? ගොඩක් ස්තුතියි පන්සිල් මල්ලි. හරි. අපි සිතාරගෙන් අපිට ගොඩක් දැනගන්න දේවල් තියෙනවානේ. අපි ඉතින් යාගේ පවුල විස්තර ටිකක් දැනගමුද? හරි. අපිට කියන්නකෝ බලන්න ඔයාගේ පවුල විස්තර ටිකක්. මගේ පවුලේ ඉන්නේ මායි, තාත්තයි, අම්මයි, නංගී මල්ලි. ඒ කියන්නේ නංගිකුයි මල්ලිකුයි දෙන්නෙක් ඉන්නා නේද? ෂෝක්නේ එහෙම හිටියාම. ඔව්. අපි ඒගොල්ලන්ගේ නමුත් මතක් කරමුද? නංගිගේ නම දිනාරා සත්තරණ විජේවීර. මල්ලිගේ නම ශෛර සත්තරණ විජේවීර.
අපේ අක්කගේ නම එහෙම මෙහෙන් ගිහිල්ලා තියෙනවා නේද? ඔව්. හරි. අපි තව ප්‍රශ්න අහන්න ඕනේ නේද? අපි ගොඩක් දේවල් දැනගන්න ඉපයි. මං හිතනවා අපේ අක්කත් දැනගන්න කැමති ඇති කියලා. ඔව් මල්ලි කී වසරේද ඉගෙන ගන්නෙ? ආටරෙනි. අටේ. එතකොට මේ පාසලේ සෞන්දර්ය විෂය හැටියට මොකද්ද කරන්නේ? චිත්‍ර. එහෙනම් චිත්‍රත් ලස්සනට අඳින්න පුළුවන් ඇති. ඇයි මේ සිතාරෝ යා දැන් වාදනයට වගේ ගායනයටත් දක්ෂයිනේ. ඇයි ඔය චිත්‍ර තෝරගත්තේ සෞන්දර්ය විෂයට? මං චිත්‍ර වලටත් ආසයි ගොඩක්. ආසයි. ඒකින් තමයි චිත්‍ර තෝරගත්තේ නේද? එතකොට මම දැනගන්න කැමති ඔයාගේ දක්ෂතාව කවුද මුලින්ම දැක්කේ? අම්මයි තාත්තයි. මේ මට බිරිඳ ලියලා දෙන පැතුම්මයි. ඔව්. හරි. එතකොට දැන් ඔයාට ওই දක්ෂතාවය يعني මම කිය يعني දැන් මොකක් හරි ගෙදරදී වාදනය කළාද නැත්නම් පොඩිම කාලේ يعني කොහොමද ඒක දැක්කේ? සහන්දා ශාන්ත මාමගේ සීඩී බලලා තමයි මම පුරුදු වුනේ. මේ අපේ ගෙදර පොඩි රබානක් තිබ්බා. ඒකෙන් තමයි පුරුදු වුනේ ටික ටික. ඔව්. අපි දැන් එයාට ගොඩක් දක්ෂතා තියෙනවා කියන්නේ. අපි විනෝදයක් හැවෙන්නේ නැහැ නේද යාළුවනි? ඒකනේ අපි යාට කියමුද? කියන්න. අපේ යාළුවගෙන් අහන්නත් කැමති. අපි එහෙම විනෝදයක් අහලිමු අපේ යාළුවගෙන්. Thank you.
හරිම ලස්සනයි නේද? ඔව් ඒ වගේම ගොඩක් දක්ෂ විදිහට මේ අපේ ළමා පිටිය ගැන විරිඳු කිව්වනේ. ඉතින් අපි බලන් ඉන්න පුංචි යාළුවොත් ගොඩක් ආසමි බලන් ඉන්නවා ඇති නේද? ඒ වගේම නන්දල මාමලා එහෙම කියද්දි අපිත් එක්ක මේ නයන නන්ද එකතු වෙනවා. අපි කතා කරලිමුද? ආයි බවන් නන්ද. අපි හැමෝම වෙන ආයි බවන් කිව්වොත්. ආයි බවන් නන්ද. නැන්දේ නැන්ද ගිහිල්ලා අයි නැන්ද අපුසරයක් එයි නේ එතකං මේ අපි තව අපි මල්ලිතික කතා කරමු. කතා කරන්න ඉස්සෙල්ලා අපි මතක් කරේ නෑනේ අපේ දුරකථන අංකේ. අයියෝ අපි මතක් කළිමු නේද? හරි අපේ දුරකථන අංකය තමයි 0094112567684. ඉතින් ඒ දුරකථන ඔස්සේ අපිත් එක්ක එකතු වෙමේ හැකියාවක් තියෙනවා. අපි නයන නැන්දට ආයෙත් කියනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා නේද? හරි. අපේ සිතාර එක්ක කතා කරන්න ඉස්සෙල්ලා අපේ මිචුරි නාගිලා දෙන්නත් එක්ක කතා කරලිමුද? හා. දැන් කාත් එක්කද මම කතා කරන්න ඕනේ? අපේ ඩිනාරාක කියන්නක මට. කාත් එක්කද? අපේ පුංචි උතර නංගිත් එක්කද පුංචි කුෂාන් නංගිත් එක්කද? කවුද ඒ දෙන්නගෙම හන්නේ කාත් එක්කද ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ කියලා? හරි. කියන්න බලන්න ඔය දෙන්නගෙන් කාත් එක්කද මං ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ. ඔයත් එක්ක කතා කරන්න මුලින්. අපේ නයන නැන්ද ආයෙත් ඇවිල්ලා අපිත් එක්ක. හරි අපි මේ නංගිත් එක්ක අපේ නැන්දත් එක්ක කතා කරලා මේ පස්සේ නංගිත් කතා කරමු. ආයි බවන් නන්දේ. ආයි බවන් දුවේ. හැමෝටම ආයි බවන් කියනවා කොළඹ චැනල් එකේ හැමෝටම. ඔයාලා දරු හැමෝටම ආයි බවන් නන්දේ. හා මේ දුවේ මම කොළඹ චැනල් එකට කතා නොකරට ළමා පිටුවට හැමදාම නොකොඩවා බලනවා. මගේ ළමයි සී වෙනවා එතකොට. හරි ආසයි ඔයගොල්ලෝ ඉදිරිපත් කරන වැඩසටහන් බලනකොට පුදුම සන්තෝෂයක් ඇති වෙන්නේ. මේ දැන් පුතා කියපු විරිදුව හරිම ලස්සනයි. ඇස්සහක් කටවහක් නැහැ කුතේ. තව දිගු ගමනක් යන්න මගේ මුළු හදවතෙම ওই හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. කෝපුටුවේ අර අනිත් දුව මේ දැක්කේ නෑ ගොඩ දවසකි. අපේ හංසි නංගිද? ඕ. එයාට මේ දවස් ටිකේ පොඩ්ඩක් ක්ලාස් එකක් වැටලා. ඉතින් අද චතුරි නෑ අර චතුරි දූඩේ අනිත් අර පුතා නෑ චතුර්යා. ඒ දෙන්න තව චුට්ටකින් එනව නැන්ද මේ නාට්‍යකුත් මේ නැන්දර වෙනුවෙන් ඉදිරිපත් කරන්න ලෑස්ති වෙලා තමයි එන්නේ. ආ හා පුතේ මං කාලය ගන්නෑ වැඩසටහන් බලන්න ඕනේ. සයනම් ඔබ හැමෝටම මේ සුබ ගමනක් යන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ මුළු හදවතින්ම ජේසු පිහිට පතනවා පුතේ. ජේසු පිහිටයි නැන්දට ජේසු පිහිටයි. ඔන්න බලන්න අපේ නැන්දලා ළමා පිටුව බලලා කොච්චර සතුටු වෙනවද කියලා නේද? ඉතින් කළඹ ටෙලිවිෂන් නැන්දර මාමලා ඒ වෙනුවෙන් තමයි ළමා පිටුව සංවිධානය කරලා තියෙන්නේ. එහෙම නේද දිනරක්? හරි. මම කාත් එක්කද කතා කරන්නේ? මට ලොකු ප්‍රශ්නයක්. මම මුලින්ම හරි අපි මේ නංගිගෙන් අහලින්. කෞශල නංගි කියන්නකෝ මම කාත් එක්කද මුලින්ම කතා කරන්න ඕනේ කියලා. කියන්නකෝ. අපි කතා කරමු විතර නංගිත් එක්ක. එයා ගොඩක් දවස් ඉඳන් ආවේ නෑනේ. අන්න ඉතින් දැන් ඔයා ගෙදර ගිහින් නංගිගෙන් ගුටි කන්නත් ඇයි ඔයාට? හරිද? අපි දන්නේ නැහැ. හොඳයි. හරි එහෙනම් කෞශාල නංගි කියපින්ද මම යුතර නංගිත් එක්ක කතා කරලා ඉන්න. කොහොමද ඔයාට යුතර නංගි? හොඳයි. ගොඩාක්? ඔව්. අද ඔයා මේ මොකක් හරි සින්දුවක් කියනවද? ඔව්. ඊට කලින් කියන්නකෝ ඔයාද කාත් එක්කද ආවේ කියලා. අම්මිත් එක්ක. අද මොකද කියන්නේ සින්දුව? ලොවේ සැම. කියමු අපි හමු නේද? එහෙනම් කියමුකෝ. ලොවේ සැම එකම දැයේ දූ දරුවන් වේවා වාද මිලේ වේද මිලේ අලගිය උල කාගේ ලගියද ලොවේ සැම එකම දැයේ දූ දරුවන් වේවා
මට කියන්නකෝ මේ ලස්සන වලලු කවුද වට අරන් දුන්නේ කියලා. ෆොරිනාන්ඩි කෙනෙක්. මොකද? ෆොරිනාන්ඩි කෙනෙක්. ආ ෆොරිනාන්ඩි කෙනෙක්. එතකොට මේ බෑන්ඩ් එක දඩාචා. ආ? දඩාචා. ඒ කවුද? ඔයාගේ දැඩිද? නෑ. එහෙනම් ආචි. ආ ආචි. මං හිතේ ඔයාගේ දැඩි කියලා. හරි කමක් නෑ. ආ එතකොට මේ ලස්සන ගවුම අරන් දුන්නේ කවුද? නිසංසලානන්ද. මොකද? නිසංසලානන්ද. මගේ අම්මා නෙමෙයි. ආ හරි ඒක තමයි නිසංසලානන්ද. ඔයා යාට තෑන්ක්ස් කරාද? අම්මා එතකොට වට මුකුත් අරන් දෙන්නේ නැද්ද? අරන් දෙනවා. මොනවද? ඇඳුම්. ඇඳුම්. මේ නඟදී ඔයා කොහේ හරි ට්‍රිප් එකක් ගියාද? ඔව්. කොහෙද ගියේ? කතරගම හැමතිස්සෙම යන්නේ. කතරගම ගියේ? නෑ ගියේ නෑ. ඒක නවතයි. ඒ මම බීච් ගියා. ආ එතකොට මාළු දැක්කද ඔයා? ඔව් මම බෝට්ුවෙත් ගියා. කවුද දැක්ක මාළු? ගොඩාක් ලොකු මාළු හිටියද? ඩොල්ෆින් දැක්කා. ඩොල්ෆින්? එතකොට තව කවුද දැක්කේ? එච්චරයිද? නෑ. එන මාළු දැක්කා. ගොඩක් මාළු දකින්නේ දිනේ ඔයා? ගොඩක් මාළු හිටියේ නෑ. අයියෝ ඇත්තද? නෑ. හරි හරි. හත් කමන්නේ අපි මේ අපේ දිනාරක්කි අපිත් එක්ක තවත් නැන්ද කෙනෙක්ව මම කෙනෙක් එකතු වෙලා ඉන්නවා. අපි දිනාරක්කිම ආයබෝන් කියන්නේ අපිත් එක්ක එකතු වෙලා නැන්ද කෙනෙක් දෙකට වෙලා ඉන්නේ. අපි කතා කරලා බලමු. ආයබෝන් ආයබෝන් දු පුතේ ලඩු ලඩයි පුතා ලඩයි සුබ උදෑසනක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආයබෝන් නැන්දේ ආයබෝන් ඇහෙන්නද මාව? ඇහෙනව නැන්ද අපිට? මං කතා කරන්නේ දු බහරෙන් ඔලින්. මං අයරංගනි නැන්ද. කලින් කතා කරලා තියෙනවා මතක ඇති. අපේ අයරංගනි නැන්ද. ඉතින් දූල පුතාලගේ වැඩසටහන හරිම ලස්සනයි. මේ දැන් පොඩ්ඩක් ඉස්සලා පුතේ විරුද්ධව කිව්ව හරිම ලස්සනයි හරිම ගැටි. කියලා වැඩක් නැහැ. මං ඉතින් මට පුළුවන් හැම වෙලාවෙම මං ඔයාලගේ වැඩසටහනව ආසාවෙන් බලනවා. ඉතින් දූලට පුතාලට දීජාය ප්‍රාර්ථනා කරනවා තව තව හොඳ වැඩසටහන් ගේන්න, තව තව හොඳ මග යන්න, වාදල දෙන්න අනිත් ළමයිට, කියලා දෙන්න හොඳ නරක, ඔයාලගේ පුළුවන් දැනුවත් කමින් අනිත් අය දැනුවත් කරන්න. මේ පිට රටවල් වල අපේ ලංකාවේ ළමයි ඉන්නවා, සිංහල දැනගත්තා සිංහල කතා කරන්න කැමති නෑ, ඉංග්‍රීසි කතා කරන්නේ. ඒක නම් අපේ දූලට හොඳම අපේ ලංකාවේ මව්බිමේ හොඳම ඒ අපේ මව් භාෂාව පුරුදු කරන්න කියලා කතා කරන්න කියලා දැනුමත් කරන්න. මගේ දූල පුතාලට ත්‍රිජාය ලැබේවා, තව තව වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා, කොළඹ ටීවී සියලු දෙනාට දීර්ඝායු ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බොදුයි. ඉතින් ඇන්දට දීර්ඝායු ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. මං දූ අම්පාරේ ලංකාවේ. මොකද නැන්දේ? මං ලංකාවේ අම්පාරේ. ආ අම්පාරේ. ඔව්. ගොඩාක් දුර නේ අම්පාරේ කිව්වම. ඔව්. එතකොට නැන්දේ නැන්ද ළඟ ලංකාවට එන්නේ නැද්ද? පුතේ මං නම් දැන් අවුරුදු 20ක් විතර මේ පිට රටවල් වල මං ලංකාවට මේ එමර්ජන් ඇවිල්ලා ගිය දවස් 5කට මගේ දුවගේ දුව වැඩිවියට වැවෙන නොසොයේට. ආ එතකොට නැන්ද ලංකාවට දවස් 5කටයි දුවේ මට මේ නිවාඩු දුන්නේ. මොකද මං ඇවිල්ලා අවුරුද්දයි මේ රටට. ඒ කියන්නේ අවුරුද්දයි මේ නිවාඩු ගිහින් ඇවිල්ලා අවුරුද්දයි. අනික මම වැඩ කරන තැන වැඩ කරන්න කෙනෙක් නැති නිසා මට දවස් 5ක නිවාඩුවක් දුන්නා. පොඩි නිවාඩුවක්. ඒකටත් මං ඉතින් ලොකු මේ මිනිස්සුන්ට මං ගරු කරනවා. මට ඒ දවස් 5 හරි දීපේක ලොකු දෙයක් කියලා පුතේ. මගේ දරු දෙමව්පියෝ හරි මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මං දූලට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා පුතේ. හරි නැන්දටත් බොහොම ස්තුතියි. නැන්දටත් දීර්ඝායු ලැබෙන්න ඕනේ. ඒ වගේ එහෙනම් මට මේ අවස්ථාව ලබා දීපු ඔබට මට ස්තුතියි පුතේ. හරි ස්තුතියි නැන්දේ. ඉතින් දිගටම එකතු වෙන්න කියලා අපේ නැන්දකින් ඉල්ලනවා නේද? ඒ වගේම නැන්ද ටිකමන්ට ආයෙත් ලංකාවට ඇවිත්ලා අපිත් එක්ක කතා කරලා යන්න අවස්ථාව ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. එහෙම නේද නරකි? දැන් මේ තෙසර නංගී අපි අද චූටි නංගී එක කතා කරානේ. දැන් අපි අනිත් නංගී තරහ වෙයිද දන්නේ නැහැ. ඒක තමයි මම මේ හොයන්නේ. මාත් එක්ක මට ගහන්න මොකක් හරි දන්නේ නැහැ. මම එකයි පිටිපස්ස හැරෙනවා. ඒකයි මේ
අපි කතා කරමින් හුනේ. ඔයා මට ගහනද හෙව්වේ මොනා හරි. නැද්ද? නැහැ. එහෙනම් ඇයි එයා පැත්ත බැලුවේ? ආවේ බෑ. මොකද? මුකුත් නැහැ. ආ මුකුත් නැද්ද? අපි සින්දුවක් කියමුද? ආයිදී. හායිදී. ආ කියන්න බල. I'm a teapot, short and shout. This is my handland, this is my pout. When the buster boiling, hear me shout. Pick me up and pull me down. Hi. Me, Nangi, mukadda me. ගෙඩියා ගෙඩියා මොකක් කරන්න ගිහින්ද? තෙල් ගෙඩියා. ඈ තෙල් ගෙඩියා. ආ තෙල් ගෙඩියා. හරි හරි. මේ කවුද මේ අද කොණ්ඩ දෙන්න මාට? ලොකුවක්. ලොකුවක් අයි කියන්නේ මේ අක්කද? තව එක කෙනෙක් ඉන්නවද ඔයාට? අම්මෝ මෙයන්න ෂෝක් ඇති නේද? ෂෝක් දාට. නැද්ද? ෂාකේ. ඒ දෙන ගහනවද ඔයාට එකතු වෙලා? නැහැ. ආදරෙයි නේද? ඔයත් ආදරෙයිද? කවුද? ආවෙනි. ආවෙ. හරි. අපි තවත් ඉදිරියට අපේ නංගිලා දෙන්නත් එක්ක කතා කරමු. අපි කෞෂාල නංගිත් එක්ක කතා කරේමු නෑ නේද? ඒකනේ එයා මේ මොකද්ද අද ඉදිරිපත් කරන්න යනවා කියලා කිව්වා. අපි ඒ ගැන අහලා බලමු. ඔව්. කෞෂාල නංගි, ඔයාද මොකද්ද ඉදිරිපත් කරන්නේ? ශිරීපාද ගැන කතාවක්. අපිට වැදගත් ස්ථානයක් ගැන, ඓතිහාසික ස්ථානයක් ගැන අපිට කතාවක් කරන්න යන්නේ. ඉතින් අහන්න නැතුවම ඉන්න බෑනේ. අපි දැන් අහමු. හරි කියමු බල. ඔයාලා දන්නවද ඇති නොදන්නවද කවුද ශිරීපද හොයාගත්තේ කියලා? කවුරු හරි දන්නවද ශිරීපද හොයාගත්තේ කවුද කියලා? දන්නා. හැබැයි නංගිම කිව්වත් ඒක වටිනාකම් වැඩි නේද? හරි. ශිරීපාද හොයාගත්තේ නිශ්ශංක මල්ල රජතුමා. ඔන්න ඉතින් නිශ්ශංක මල්ල රජතුමාට ලස්සන මල් උයනක් තිබ්බා. මේ මල් උයනේ පිපෙන මල් හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම හැබැයි මේ උයනේ මල් සේරම කවුද හොරෙන් කඩාගෙන යනවා කවුද කියලා නම් දන්නේ නැහැ. මේ මල් හොරෙන් එලාගෙන යන්නේ කවුද කියලා දැනගන්න රජතුමා විවිධ උපක්‍රම යෙදුවා. ඒත් ඒවා නම් හරි ගියේ නැහැ. ඔන්න ඉතින් රජතුමා මේ වගේ උපක්‍රම යොදලා අන්තිමට ගමේ අණබෙර ගසා ගමේ ජනතාවට කිව්වා මේ හොරා අල්ලලා දුන්නොත් ඇතෙක් බරට වස්තුව දෙනවයි කියලා. ඔන්න ඉතින් ඔතන්ට ආවා එක අතපය නැති කොටෙක්. අතපය නැති කොටෙක් ඇවිල්ලා මේ අණබෙරේ නැවතුවා. රජතුමා ඇහුවා, "ඇහැ කොට, උඹ කොහොමද මේ හොරා අල්ලගන්නේ? උඹට අත් දෙකක් නැ, කකුල් දෙකක් නැ." ඉතින් රජතුමා කොටාගෙන් එහෙම ඇහුවා. එතකොට කොටා කිව්වා, "රජතුමනි, මම මේ හොරා අල්ලලා දෙන්නම්. මට උයනේ මැද පැලක් සකසා දෙන්න කියලා." රජවාසලේ ගාන්ටාරයක් එල්ලා ඒකේ ලණුව ඒ පැලට ගෙනා දෙන්න කිව්වා. ඔන්න ඉතින් ඔහොම කළා රජතුමා. ওই විදි කොටා කිව් විදිහට කළා. කොටා උදේ දවල් රැ නැතබා සතිපස්ථාන සූත්‍රය දේශනා කළා. ඔන්න ඉතින් සුරංගනාවිය ඇවිල්ලා ওই මල් උයනට හැමදාම සතිපස්ථාන සූත්‍රය අහගෙන ඉඳලා යනවා. ඔයාලා දන්නවද දැන් මල් හොරා කවුද කියලා? හරි, මං කියන්න. මේ මල් හොරා සුරංගනාවිය. හැබැයි එයා හොරෙක් නම් නෙමෙයි. ඊට පස්සේ දැන් ඔන්න එක සුරංගනාවෙක්ට හිතුණා, කවුද මේ මෙච්චර ලස්සන්ට සතිපස්ථාන සූත්‍රය දේශනා කරන්න කියලා. උන්ටින් සුරංගනාවි පැලට එබිර බැලුවා. අනේ, අතපය නැති කොටෙක්. ඉතින් ඒ කොටාගෙන් ඇහුවා, "මේ ඇයි ඔයා මෙහෙම කියන්නේ කියලා." ඉතින් ඒ කොටා කිව්වා, "අතපය නැති මම වෙන මොනා කරන්නද කියලා." ඉතින් ඒ කොටාට දුක හිතිලා සුරංගනාවට දුක හිතිලා කිව්වා, "මේ ඔබ කැමති නම් අපි ඇඳපු සලුවක් ඔබේ අත්වල ගෑවුනත් ඔබට අතපය ලැබේවි" කියලා. කොටා හරිම සතුටින් ඒ සලුව අත් දෙකේ ඔතාගත්තා. ඔන්න ඉතින් කොටාට අතපය ආවා. ඇවිල්ලා අර රජවාසලේ
තියෙන ගාන්ටාරෙල අනුව ඒක ඇද්දා. එතකොට රජතුමා සමග රාජපුරුෂය ඔක්කොම එතනට ආවා. ඇවිල්ලා ඇහුවා, "ඇයි ඔයා මේ මල් හොරෙන් නෙලා යන්නේ?" කියලා. එතකොට සුරංගනාවි කිව්වා, "මම මේ මල් නෙලාගෙන යන්නේ කන්දක් උඩ ශ්‍රීපාදයේ පුදන්න." එතකොට රජතුමා කිව්වා, "එහෙනම් අපිටත් පෙන්වන්න මේ ශ්‍රීපාදයේ කියලා." එතකොට සුරංගනාවි මල් පාරේ මැදින් මල් දම දබා ගියා. එතකොට රජතුමා ඒ මල් පාර දෙකේ ඇවිල්ලා ඒ ශ්‍රීපාදයේ තියෙන තැන සාගත්තා. ඔන්නෝම තමයි නිශ්ශංක මල්ල රජතුමා ශ්‍රීපාදයේ හොයාගත්තා. හරිම ලස්සනයි නේද? ඒ වගේම අපි මේ මෙච්චර කාලෙ දැනන් හිටියේ නෑනේ. නංගි ගොඩක් හොඳ කතාවක් තමයි කිව්වේ නේද? ලොකු විතා වටිනා කතාවක් අපි හැමෝටම. අපිට තව ගොඩක් දේවල් අපේ සිතාරගෙන් අහන්න, සිතාර පුංචිල්ගෙන් අහන්නත් තියෙනවා. ඒ වගේම අපේ යාළුවෝ හැමෝගෙමුත් අහන්න තියෙනවා නේද? ඔව්. මේ ඔක්කොටම ඉස්සෙල්ලා මට හිතට පුංචි විරාමයක් අරන් එන්න. අපි අරන් ගමුද? අහන අක්කම අරන් එන්නක බලන්න. යාළුවනේ, චූටිම චූටි විරාමයකට ගිහින් අපි ආපහු එනවා. ඔගොල්ලෝ කොහෙවත් යන්නේ නැතුව හොම්බම ඉන්න.